බ්‍රිතාන්‍ය අගමැති ලී ස්ට්‍රස් ධූරයෙන් නිලාස් වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඇය සිය ඉලාස් වීම පිළිබඳව දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් අගමැති ධූරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තෙක් ධූරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බවද ලී ස්ට්‍රස් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් දිවත් වීමටයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය තීරණය කර ඇත්තේ. සිය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීම හේතුවෙන් ට්‍රස් පක්ෂය තුල දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර පසුපෙළ මන්ත්‍රී වරුන් නැගෙන් ඉල්ලා සිටියේ දුරෙන් නිලාස්වන ලෙසයි. මතු වූ අර්බුදකාරී තත්වය හමුවේ බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද පසුගියදා ඉල්ලාස් වුණා. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පසු ලී ස්ට්‍රස් අගමැති ධූරයට පත් කෙරුණේ දෙවන එලිසබත් මහරජන විසින්. ඒ අයගේ අභාවයටද දින කිහිපයකට පෙරයි. ඒ අනුව නව අගමැතිවරිය සිය දුරේ කටයුතු කරනු ලැබුවේ දින 45ක පමණ කාලයක් පමණයි. මේ අතර කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරි සතියේදී නිලවරණයක් පැවැත්වෙනු ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් නිලවරණයක්ද ලබන සතියේ පැවැත්වෙනු ඇති. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා යලි උණුසුම් තරඟයක් පවතින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවතත් එරට කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වීමත් සමගයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය කන්සර්වේටිව් පක්ෂයට හිමිව තිබෙන අතර එම පක්ෂයේ නායකත්වය ලබා ගන්නත් නැත්තා එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙනු ඇතී.